වැඩු විෂමතා ඇතුළු ප්‍රධාන ඉලිම් තුනක් මුල් කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධාන පසුගිය මස 12 වන දින වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වුණා. එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින් ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්වීම, අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රායෝගික පරීක්ෂණ වලින් ඉවත්වීම, අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ අයදුම් කිරීම වලින් ඉවත්වීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් රට පෙළපාලි සහ මහනුවර සිට කොළඹ දක්වා පාගමනක්ද ආරම්භ කෙරුණා. රටේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන්ගේ මෙන්ම බොහෝ දෙනාගේ විවේචනයට ද ලක් වුණා. මේ අතරතුරයි මහනුවර සිට කොළඹ දක්වා ආරම්භ කෙරුණු ගුරු විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් තාවකාලිකව නවතා දැමුණේ. මේ අතර පසුගිය දෙවනදා මාතර පැවති ගුරු විරෝධතාවයට එක් වූ සමගි ජනබලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රංජිත් මුණසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මාතර පොලිස් මූලස්ථානයට පැමිණ ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඔහු පොලිසියට ගොස් ඇති අතර පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරු පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වී තිබෙනවා. ඒකෙදි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී මාධ්‍යවේදීන් ඔබතුමාගේ මාසික 15ට හෙළලා තියෙනවා කියලා. ඒකත් තප්පර 10කට අඩු කාලයක් තමයි තිබ්බේ. ඉතින් මේක තමයි වැරද්ද. ගුරු විදුහල්පතිවරුන් සේවයට කැඳවීමට අධ්‍යාපන ලේකම්වරයා මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින් නිවෙස්වල සිට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම සිදු කරන ලෙස දන්වමින් සීලම අධ්‍යාපන නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා. එම ලිපියේ සඳහන් වන්නේ කොවිඩ් වසංගතයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වීම පදනම් කරගෙන සියලු දෙනා සේවයට කැඳවීම අත්‍යවශ්‍ය නොවන බැවින් පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයට නිවෙස්වල සිට රාජකාරී කළ හැකි බවයි. සේවාසානයට නොපෙමින නිවසේ සිට රාජකාරී ඉටු කරන ලබන කාල සීමාව තුළ ගුරුවරුන් මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් විකල්ප ක්‍රම භාවිත කර සිසුන්ට ඉගැන්වීම් කළ යුතු බවට එම ලිපියේ සඳහන් වෙනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ රට තුල පවතින අවදානම් තත්ත්වයේ සැලකිලිටගෙන විශාල වශයෙන් රැස්වන වීදි සටන් වෙනුවට නව උපක්‍රමවලින් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා යොමු වන බවයි. කැබිනට් පත්‍රිකාවලින් එහෙම නැත්නම් දෙන්නම් කියන අයවැයෙන් දෙන්නම් කියන විසඳුම් වලින් අපි මේ සටන මේ අරගලේ නතර කරන්න සූදානම් නැහැ. විශේෂයෙන්ම අද දවසේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තීරණය කරා ගුරු සහ විදුහල්පතිවරු විශාල වශයෙන් රැස් වෙන එකතු වන වීදි සටන් වෙනුවට වීදි සටන් නතර කරන්න නෙවෙයි වෙනුවට ඒ වීදි සටන් වෙනුවට අලුත් සටන් ක්‍රම අලුත් සටන් උපාය අලුත් සටන් මාවතට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. නිසා අපි ලබන සතියේ සිට මේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගත්ත ඒකාබද්ධ සටන් වලට අවතීන වෙන තීරණය කළා තිබෙනවා. උද්ඝෝෂණයකට 10000 ලක්ෂ ගණනක් සෙනග නැත්තම් දහස් ගණන් සෙනග ගෙන්නපුවම මෙවැනි වෛරසයක් තියෙද්දි මැරෙන්නේ එක්කෙනෙක් නෙමෙයි 100ක් 200ක් මැරෙනවා. අවට ඉන්න තව 200ක් අවදානම් සහගත තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ කරන්නේ පරණ වැඩේමයි වෙනම උපකරණ පාවිච්චි කරන්නේ. ගල් කඩස් එක වෙනුවට දැන් පාවිච්චි කරන්න වෙන දේවල්. ඉතින් අන්න ඒ වගේ දේ කරනකොට මේවට සම්බන්ධය අත්අඩංගුවට ගන්න වෙනවා. උද්ඝෝෂණ මුවාවේ ප්‍රස්තවාදයේ කරා ගමන් කරනවා නම් අනිවාර්යෙන්ම ආරක්ෂක අංශ විශේෂයෙන් පොලිසියට ඒ පිළිබඳව හොයලා බලන්න වෙනවා. අත්අඩංගුවට ගන්න වෙනවා. ප්‍රශ්න කරන්න වෙනවා.